ු බෝහන් සම්පත් හමෝ YouTube චනලයෙන් වොනාාදත් විශේෂිත පාඩමක් සමගෙන් එකතුවන්නේ ජලය අපි කාටත් නැතුවම බැරි විශේෂිතම දෙයක් තමයි ජලය ලො ඇති ජලයෙන් සයට අනු හතක්ම ලුණු මිශ්‍ර ජලය තවත් සයට දෙකක් තියෙන්නේ හිම මේ නිසා මිනිසාට භාවිතාකිරීමට ශාක වැඩීමටත් ඉතිරිව තිබෙන්නේ සියයට එකක වූ ජල ප්‍රමාණයක් විතරයි ජලප්‍රමාණයෙහි වෙනසක් සිදු නොුවන අතර, ජල දූෂණය හේතුවෙන් එම ජලප්‍රමාණයද අපිරිසිදුවීමෙන් භාවිතා කළ නොහැකි තත්ත්වයට පත්වෙනවා. මේ නිසා ජලයේ අරපිරිමැස් මෙෙන් භාවිතා කිරීම කාලීනාවශ්‍යතාාවයක්. ඒවගේම මිනිසුන්ගේ විශේෂිතම වගකීමා. විිවිධ පාරසිල්ක විනාශයන් නිසා, ජලඋල්පත් සිදීයාම, ගංගා වියලීයාම හේතුවෙන්, ආහාර මෝග වගාකිරීමට නොහැකි තත්ත්වයක් උදාාවෙන. වැඩිවන ජනගහනයට අනුව ජල පරිභෝජනයද වැඩිවෙනවා. මේසිියල්ල ජලය පිළිබඳව අප හමුවේ ඇති අභියෝග වෙනවා. අපි බලමු ජල දූෂණයවීම සිදුවෙන්න කෙසේද කියලා. ජලය දූෂණය වන ආකාර ගණනාවක් තිබෙනවා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් බැහැර කරන අපද්‍රව්ව්‍ය ජලයට එක්වීම. විශේෂෙන්, කර්මාන්ත ශාලා රසායිනික ද්‍රව්විය මේ සියල්ලම ජලේට පිරිසිදු ජලට, ගංගා ඇලදෝල ලිංක් පෝකුුණු මේවාට මුසුවෙනවා. එහිදී භාවිතාවට ගන්නතියෙන ජලය අපිරිසිදු වෙනවා. කසල අපද්‍රව්විය, ගොඩ ගසා ඇති නිසාවෙන් ඒස්ථානවලින් පිටවන අහිතකර ද්‍රෞ්විය අහිතකර විශ් ජලය හා මුසු වෙලා මිනිසුන්ට පරිභෝජනයට ගන්න බැරි තත්ත්වයට පත් වෙලා වක්්‍රාකාරයෙන් ආපව් මිනිස්සුන්ටම එහි විපාක විදින්නට සිදුවෙනවා. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් බැහැර කරන අප ජලයට එක්කීමත් මෙහි විශේෂිතම කේදභාචකයක්. එහිදී විවිධයන්ත්‍ර සූත්‍ර සේදීම විවිධ අපත්්ජලය ජලයට මුසුවීම මේ කියන කාරණය එකතු වෙනවා. තෙල් පිරිපහදු කරන ස්ථානවලින් පිට කරන විධ අපද්‍රව්වේ ජලයට මොසුවීමෙන් ජලය මතුපිට තට්ටු වශයෙන් තෙල් තැන්පත්වෙනවා. ඒවිදක්ගේම ජලයට තෙල් මිශ්‍ර වෙනවා මේ නිසා භවිත්‍යයට ගත්තව නොහැකිවිදි එයට ජලය අපිරිසි දුවෙනවා. කෘෂිකාර්මික කටයුතුවලදී යොදා ගන්නා පලිබෝධ නාශක, කෘමිනාශක එවගේ වල්නාශක රසායිනික ද්‍රව්විය රසායිනික පොහොර ජලය හා මුසුවෙලා ජලය පිරිසිදු තත්ත්වයට පත්වෙනවා. මෙසිල්ලකින්ම වෙන්නේ නැවත එම ජලය පරිභෝජනය කරන්නට නොහැකි බඳ පරිදි ජලය අපිරිසිදුවීම ජලය දූෂණයට ලක්වීම. ඉතින් මෙවැනි කාර්ණ පිළිබඳ මිනිසුන්ගේ වැඩි අවධානයක් ලක් නොකොරතින් ජලය ආරක්ෂා කරගන්න අරපිරිමැස් මෙෙන් පරිහරණය කරන්න පිරිසිුදු ජල මූලාශ්‍ර පිරිසිුදුව තබාගන්න මිනිසුන් ක්‍රියාන් නොකළොතින් ජලය නොමැතිවීමෙන් ජලය හිගවීමෙන් මහාත් ගැටලුවකට මිනිසුන්ට අනාගතයේදී මුහුණ දෙන්නට සිදුවෙනවා. අපි බලමු ජලය හා ජනජීවිතයට සමීප්‍රවීම. ජලය ජනජීවිතයට සමීප වන්නේ ඉන් ලබාගන්නා ප්‍රයෝජන නිසාම පමණක් නෙවෙයි. විවිධ සංස්කෘතික උත්සව එආශ්‍රතව ඇතිී තිබෙන සිරිත්විරිත් නිසාම, ජලය මිනිසුන්ට විශේෂයෙන්ම සමීප වෙනවා. ජලය ආශ්‍රිත වූ විධ සංස්කෘතික ගුණාංග ගැන ඔබට මම කියන. මිශේෂයෙන් බෞද්ධාගමික පින්කම්වලදී. සංඝ්‍යා වහන්සේලාගේ පාසේදීම මේ කියන කාරණාවවෙදී ජලය වැැදකක්්ටන. ආශිර්වාද සඳහා පැන් යොදා ගැනීම, පිරිත් පැන් ලබා ගැනීම ඒ විතරක් නෙවෙයි ආවාහවිවාහක් අෞත්සවවලදී සිංහල බෞද්ධීන්, පැන්වක් කිරීම ඒවගේම පාංශුකූලය පැන්වැඩීම මේ කියන කාරණා බෙහෙවින්ම ජනජීවිතයට සමීපවී තිබෙනවා බෞද්ධාගමිකින් විදියට පිරිත් පැන් කියන්නේ විශේෂිතම අවස්ථාවක් ජලය යොදා ගනිමින් අප බෝධිය නෑවීම පැන් පූජාකිරීම මේ දේවල් සිදුකරුන් ලබනවා සංස්කෘතික වශයෙන් ජලය කොතරම් ජනජීවිතයට වැදගත් වෙනවාද. ද්‍රවිට ජනතාව මංගල චාරිත්‍රවලදී මනාලයාව දෙපාසෝදා පිළිගැනීම, ජලය පිරුණු කලයක් ටැබීම අලුත් අවුරුද්ධේ ජල ස්නානයේදී කෝවිලෙන් ලබා ගන්නාම්, මර්තූනි දමා ස්නාානය කිරීම, දෙපාසෝදා කෝවිලිට ඇතුළුුවීම දෙවිවරුන් නැවීම මෙය කුම්භාභිෂයකම් කියල සඳහන් කරනවා. ඉස්ලාමීය ජනතාව ගැන සඳහන් කරද්දී ආගම ඇදහීමට පෙර පිරිසිුදුවීම මිය ගිය පසු, බෘද්ධදේහය නෑවීම කියන කාරණා විශේෂිතම වෙනවා. කතෝලික ජනතාව විදියට ගත්තහාම ක්‍රස්තියානිි දරුවන් බෞතිස්මකිරීමේදී ප්‍රසාධ ස්නාපනය කිරීම, ජලයේ හිසමත වැක්කිරීම කියන කාරණාව.ඒවගේ මහ බ්‍රහස්පතින්දා දිනේදී සිය ගෝලයින්ගේ දෙපාදෝවනය. සිංහල අලුත් අවුරුද්වට ලිඳහා ගණු දෙනු කිරීම. ආවාහ විවාහ මංගලුත්සවලදී නවයුවලට අත පැන්වවැක්කිරීම කෑමට ආරාධනාකිරීමේදී වතුර වීදුරුවක් ගෙන ඒම සිංහල ජනතාව සුභ කටයුත්තකට යන විට. සුභ ගමනක්්‍යමට පෙර සුදු මල්දාපු පැන්වලින් පුරොවපු වීදුරුවක් අරගෙන ඉදිරියට එනවා. ඒවාගේ පැරන්නන්ගේ සිරිතක් තිබුණ ජලය පිරුණු කලයක් අරගෙන ඉදිරියට හම ඒක සුබයි කියල විශ්වාස කරන විශ්වාසයක් තිබුණ. සිංහල හින්දු අලුත් අවරුද්ට ජලය ස්නානය කිරීම. මේ වගේ මජලය නිසා සිදුවන හානි පිළිබඳවත් අපියුබට සඳහන් කරන. ගංමතුර නිසා ඇතිවන ආපදාාතත්ත්වයන්. ජලය අපිරිසිදුවීම ලෙඩරෝගභෝවීම මදුරුවන් බෝවීම වැනි ඩෙංගු වැනි රෝගව්‍යාප්තවීම. මිනිස් ජීවිතය විනාශවීම ගංවතුර නිසා ඇති වෙනවා. වගවන් පාලු වෙල තුර නිසා ඇතිවන ආපදාා නිසා. ගවතුර තත්වයක් නිසා ඇතිවන ලෙඩරෝග පිළිබඳවත් අපියුබට කියනවා ජලය පිටාර ගලලා ගම්බිම් යට වෙලා ඉන් පපසු ජලය බැසගිය හමත් ලෙඩරෝග සීග්‍රන් ව්‍යාප්ත වෙනවා. අපිරිසිදු ජලය පානය කිරීමෙන් පාචනය කොලරාව උනස්‍යි පාතය හෙපටයිටස් අක්මා ප්‍රදාායන තම් කහවුන කියලත් හඳුන්ගම. අතිසාරය කියන රෝගයක් පැල දෙවා. අපිරිසදු ජලය ස්නානය කිරීම නිසා. සමේ ආසාධන විශේෂයෙන් සමය කෘෂ්ට බිබිලි ඇති වෙලා ඒවා තුවාල බවට පත්වෙන. කනහා නාසේ ආශ්‍රදව ආසාධන එම අපිරිසුද ජලය මකයට යොමුවීමෙන් උගුරාශ්‍රවිධ ආසාධන සිදු වෙනවා. මෙම තත්වයන් වලක්වා ගැනීමට නම් නටනතෙක් රත්කරනිවාගත් ජලයපානය කිරීම අතිශය වැදගත්වෙනවා. ජලපෙරණයක් මගින් පෙරාගත් ජලය ීම අපි කියකිෙනවා පිල්ටරය පෙරල ගන්නම කියල ඉතින් පිල්ට කරලාගන්න ජලය පානය කිරීමත් වැදගත් වෙනවා ජලට පලෝීන් මිශ්‍ර කර ගැනීමෙන් ජලය පිරිසිදු කර ගත හැකි ජලයත කලෝරීන් මිශ්‍ර කිරීම ඉතාමත්ම ස්ල්ප වශයෙන් කරන නිසා ජලය පිරිසිදු කර ගැනීමට විශේෂිතම රසායනික ද්‍රවය තමයි ලෝරන් අතීතියේදී ජලය පිරිසිදු කර ගැනීමට මිනිසුන් ඉංගිනියට භාවිතා කරා කියලත් සඳහන් වෙනවා ජලය නටනතෙක් සෙල්සිිය සංසක සේයක්ට උනු කිරීම ඒ වගේ ජලය උස්නත්තුවේ සෙල්සිියස් සංසක බිඳුවේ බව මතක තියාගන්න ඕන ජලය මිදෙන අවස්ථාව අපි අයිස් භවට පත්වනා කියන්නේ අයිස් භවට පත්වෙනි සෙල්සිිය සංසක බිඳුවේදී ජලය නටනතෙක් උනුකරගන්නවා කියන්නේ සෙල්සිියස් සංසක සියය දක්වා උනු කිරීම වතු රැහෙමනත් තම් ජලපෙරණයක් සාධනාකාරයයක් තකිඔබට කියවා. සඳහා අවශ්‍ය වනවා මිගා බෝතලයක් පලාස්ටික් බෝතලයක් ඒ වගේම කපු පුොලුන් සිුම් වැලි රළුවැලි බොරලු බොරපාට ජලයට හැරිය යුතු නොවේද වීදුරුව තුළ ඇති ජලය පිටතට කාන්දු නොවේ නම් වීදුරුව පිටතට ජලබින්දු ඇතිවූ ඒ කෙසේද. ඔබට මෙන්න මේ ප්‍රශ්න තිිකට මුහුණ දෙන්නට සිදුවෙනවා. පිටතට ජලබින්දු ඇතිවීම නම්ිට වීදුරුව වටේට ජලබින්දුු ඇති වූයේ වාතයේ නැත්තම් අවට පරිසරේ තිබෙන වායුුවයේ ජලවාශ්ප ඇති නිසා. ඒ වාශ්පටික තමයි වීදුරුව වටේට ආවේ. මේ අවට වායුගෝලයේ ජලවාශ්ප පවතින බව. ඒවා අයිස් කැටයක් දෑපු ගමන් වීදුරුවට නැත්තම් ඔබට බීම බෝතලයක් සිසිල් බීමෝතලයක් ශිතකරණෙන් එලියට ගත් වහාම අවට වාතයේ තිබෙන ජලවාශ්ප, එක්ැන් වෙනවා එක්රස් වෙනවා දැකගන්නට පොළුවන් මේ දෙවැනි ක්‍රියාකාරකම විශාල ජලාශයක වේල්ල ඔබ දැක ඇති එම වේල්ලෙහි පළල වැඩිවීමත් සමඟ ඉහලට යාමේදී පලල ක්‍රමයෙන් අඩුවන බවත් ඔබ දැක ඇති එයට හේතුව අපි පුංචි ක්‍රියාකාරම්කමකින් සොයා බලමු තරමක් ලොකු බාල් යක් උසභාජනයක් ප්ලාස්ටික් බෝතලයක් සපයාගන්න රමක් ලොකු බාල්ධියයක් හෝ උස භාජනයක් හෝ ප්ලාස්ටික් බෝතලයක් සපයාගන්න එම භාජනයේ පැත්තක රූපයේ දක්වා ඇති පරිදි පහලට ආසන්නව මැදකොටසේ ඉහලින්ම කුඩා කුඩා සිදුරු තුනක් ඇති කරගන්න නිිචාය රූපය පෙනෙන පරිදි අනතුරුව තවත් ලොකු භාජනයකට ජලයගෙන වර්ණ කරගන්න ඉහත බෝතලයට ජ එකවර වර්ණ කළ ජලය පුරවන් ඉහත බෝතලයට හරි ඔබ ගත්ත භාජනයට හරි අර වර්ණ කරගත්ත ජලය එක් කර ගන්න දැන් ඔබට පැහැදිල්ව පේන වැති අර භාජනයේ හරි ඔබගත්ත බෝතලය හරි සිදුරු තුනදිහා බැලුවහම වේගෙන්ම ජලය විදිින්නේ වේගෙන්ම ජලය පිට කරන්නේ පහළම තියන සිදුරුවෙන් බව ඊට වඩා මදක් වේගෙන් දෙවනිට තියෙන සිදුරෙන් පහල ඉඳල බැලුවහම උඩම තියෙන සිදුරෙන් එතරම් වේගයකින් ජලය පිටි කරන්නේ නෑ. මේ තුළෙන් අප නිරේක්ෂණය කරනවාමගේ ආදරණීය දරුවනේ භාජනය පතුළේ ජලය පීඩ නයහැමනත්තම් ප්‍රශර් එක වැඩී කියලා. ඉහලට යනවිට පීඩනය අඩු වෙනවා. මේ ක්‍රියාාව සිදුුවන්නේ මේ ක්‍රියාකාරකම සඳහා විවිද්ධ භාජන පොලිතන්වුර ඔබට යොදා ගත හැකි මේ අනුව ජලාශයක පතුලේ පීඩනය වැඩි ඉහලට යාමදී පීඩනය අඩු ඒ නිසා තමයි ජලාශය පතුලේ වේල්ය ටිකක් ලොකු පතුල ඉතා විශාල් ප්‍රමාණය ගණකමකින් යුතුව සාදල තියෙන් ඉහලට යනකොට ගණකම අඩුුවවෙන්නේ මේ වේල්ලෙ මෙන්න මේ ඥාය නිසා. පහලදී අතිශ්‍ය වැඩි පීඩනයක් එකතු වෙන නිසා. මෙන්න මේ ක්‍රියන කාර්ණාවත් එක් තවත් පරේක්ෂණයක් ඔබට කරන්න පුළුවන් ඒ නිරේක්ෂණය කරග. මේ ඉගාව ක්‍රියාකාරකම තුන්වන ක්‍රියාකාරකම සාමාන්‍ය ප්‍රමාණයේ විනිවිධ පෙනෙන වීදුරු දෙක් හෝ වීදුරු භාජන දෙකක් ගන්න ප්‍රමාණයෙන් සමාන නැවුම් බිත්තර දෙකක් ආසන්නව එකම දිනවල දමන ලද බිත්තර නං වඩාත් හොඳයි නත්තම් බිත්ර දෙකක් සපයා ගන්න මේසලුණු හැන්දක් පමණ ගන්න ජලය ගන්න වීදුරු දෙකා අතරින් එක වීදුරුවකට ජලය දමන්න අනෙක් වීදුරුවට ලුණු හැඳ දහයක් පමණ නැතම් ග්‍රෑම් විසිපහක් පණහක් විතර දිය කරලා ඒ ජලයට මිලිලීට දෙසීයක් පමණ සමාන් ප්‍රමාණයක් දාන්. ප්‍රමාණයෙන් සමාන නැවුම් බිත්තර දෙකම ජලය ඇති වීදුරුවටත් ලුණු ජලය ඇතිවීදුරුවටත් දවන්. බිත්තර දෙකම හොඳින් නිශ්ෂල උපපසු නිරේක්ෂණය කරන්න. මෙහිදී සාමාන්‍ය ජලයේ නැතම් මිරිදිීට වඩා ලුණු විශ්‍ර ජලයේ කරදියේ දෞවිය වැඩිපුර පාාවෙන බව ඔබට දැකගන්නට පුළුවන්. මෙම දැනුම අපේ මුතුන් මත්තන් ප්‍රෘෂිකර්මාන්තයේදී උදාගෙන තියෙනවා. වී වගා කරන්න ගොවීන් පිරුණු වී බීජවලින් බොල්වී ඉවත් කරගන්න බීජී ලුණු මිශ්‍රජලයේ දමාගෙන් තිබෙනවා. වැපිරීමට සොදුසු බීජ ලුණු විශ්්‍රජලය පතුලේ ගිලෙන බවත්. වුන් නිරේක්ණයරනවා මෙසේ ගිලෙන පිරුණු හොඳ බීජ වගාකිරීමෙන් ඔවුන්ට හොඳ අස්වැන්නක් ලබා ගත හැකි බව පැරණී අපේ ගොවි මහතුන් විශ්වාස කරව තිබෙනවා අවසානයේදී ජලය ගැනවට සඳහන් කරන්න තියන්නේ ජලය ආකාර තුනකින් පවතිනවා ඒවා මිරිදිය කරදිය සහ කිවුල් දිය ලෙස විශේෂයෙන් මිරිදිය මිරිදිය අපිට වැව් පොකුණු ඇලදොළ ගංගාවලින් ලබාගන්නට පුළුවන්. වැව් පොකුණු ඇලදොළ ගංගා දිය ඇලිවලින් මිරිදිය ලබාගන්නට පුළුවන්. කරදිිය මහමුොහුද සාගරයෙන් තිබෙන ජලය ලුණු විශ්‍ර ජලය කරදිය ලෙසට හඳුන් වඩවා. කිවල් ජලය කලපු බොකු ආශ්‍රිතව තිබෙන කිවල් ජලය අපට දැකගන්නට පුළුවන්. ඉතින් ජලය හොඳින් පරිහරණය කිරීමෙන් ඔබෙට අනාගතය සඳහා ජලය සුරක්ෂිත කිරීමේ වගකීම පැවරෙනවා. ජලය අතිශ්‍යය අත්‍යවශ්‍ය සම්පතක් නිසා හොඳින් පරිහරණය කරන්න ඔබ විතරක් නෙවෙයි ඔබ විසින් ඒ උදාහරණය සමාජයටත් ලබා දෙන්න කියලා අප මේ පාඩමින් ඔබට පැහැදිලි කර දෙෙනවා.